ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනසන භූමියේ පිහිටි සියලුම ගොඩනැගිලිවල විදුලිය විසන්ධි කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය ඊයේ කටයුතු කර තිබුණා. මේ හේතුවෙන් ආරණ්‍ය සේනසනයේ වැඩවසන භික්ෂුන් වහන්සේලා පත්ව ඇත්තේ දැඩි අසීරුතාවයකටයි. වැඩිහිටියා සාමණේර භික්ෂුන් වහන්සේ 70කට ආසන්න පිරිසක් දිඹුලාගල ආරණ්‍ය සේනසනය තුල වැඩවසනවා. ඝන කැලාවකින් වට වූ ආරණ්‍ය සේනසන භූමිය වන අලින් ඇතුළු වන සතුන්ගේ තර්ජණයට දැඩි ලෙස ලක්වනවා. අද උදෑසනද වනාලි දිඹුලාගල ආරණ්‍ය සේනසන භූමියට කඩා වැදී සිටින ආකාරය දැකගත හැකි වුණා. ආරණ්‍ය සේනසනයේ විදුලි බිල ලෙස රුපියල් ලක්ෂ 11කට අධික මුදලක් ගෙවීමට ඇති බවයි වාර්තා වන්නේ. බිල නොගෙවීම හේතුවෙන් විදුලි බල මණ්ඩලය ආරණ්‍ය සේනසනයේ විදුලිය මෙලෙස විසන්ධි කර ඇති බව දිඹුලාගල රාහුල අලංකාර හිමියන් ප්‍රකාශ කළා. ජනාධිපති රාලේක්ෂේමතුමත් හම්බෙලා අපේ නායක හමුදුරු සංග සභාවේ අපේ ප්‍රධාන නමක සාකච්ඡා කළාන් පස්සේ අගමැතිතුමත් ජනාධිපතිතුමත් ප්‍රකාශ කළා තියෙන මේකට සාහනදායී ක්‍රමවේදයක් යොදනවායි කියන්නේ. හැබැයි මේ සාහනදායී ක්‍රමවේදයේ විදුලි විසන්ධි කිරීම එක ක්‍රියා ප්‍රමාණික කටයුත්තක් අද රටේ වර්තමානයේ ගත්තම දේශපාලන අධිකාරී ඉන්නා ජල බිල් විදුලි බිල් කෝටි ගණන් වලින් මේ රටේ කතා කරන්නේ. හැබැයි මේ කුඩා සාමල ස්වාමීන් වහන්සේලා අවයවරද භික්ෂුන් වහන්සේලා වැඩි නාන දෙනාසනයක එකපාරට විදුලි විසන්ධි කිරීම මේ රටේ අදුරදර්ශී පාලකයන්ගේ අමන ක්‍රියාවක් විදිහට මම දකිනවා. මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේද අවධානය යොමු වුණා. මේ ජාතික උරුමයත්ින ස්ථානයක් අපේ දිඹුලාගල රජමහා විහාරස්ථානයේ විදුලිය විසන්ධිගත කරලා තියෙනවා ගරු කථානායකතුනි ඊයේ රෑ ඇවිල්ලා මේ මෙම විහාරස්ථානයේ නිවාසික ස්වාමින් වහන්සේලා 98 දෙනෙකුත් ඒ වගේම පිරිවෙන් වාසී අධ්‍යාපනය ලැබනවා ස්වාමින් වහන්සේලා 100 නමක් සති කිහිපයකට පෙර දිඹුලාගල නායක හාමුදුරුවෝ මේ පාර්ලිමේන්තුවට වැඩම කළ ජනාධිපතිතුමත් අගමැතිතුමත් හම්බෙලා මෙම සම්බන්ධව සාකච්ඡා කරා මමත් ඒ සාකච්ඡාවට සම්බන්ධ වුණා කර කථානායකතුමනි ජනාධිපතිතුමා පොරොන්දු වුණා විදුලිය විසන්ධි කරන්නේ නැහැ කියලා මේ විදුලිය ලබා දෙන්න කටයුතු කරන්න මොකද වන අලින්ගෙන් විශාල තර්ජනයක් තියෙන ස්ථානයක් මෙම ස්ථානය කරු කතා නැගතුමනි